හිතන්න ගෑනුලමෙක්කින්න ටැටු ගහන ඒවගේම අපි පච්ච කොටලා තියෙන එති සත්‍ය දැන් ඔය කවදෝ ටැටුස් ගහන එක පටන් ගත්ත මුලින්ම දිවමැදරත් සද්දෝයගත් දාලා තියෙන එහෙම ගර්ල් කෙනෙක් ගැන සමාජය කොමද දකින්න පැත්තේ තියෙන තරු ගොඩා එක මත ගොඩක් සත්‍ය තිබන්නේ අමට ඉන්ටරස් කරන සත්‍ය භාෂි කියලා අපි භාෂි කියල තම භාෂි කියල කියන සත්‍යය කියලා මන සත්‍ය කියල කියන්න අපේ හොඳ හිතවතියක් සමාජ අපි කියන්න දැම් මේ ටැටු ගහන නැත්තන්ටක් ෆැෂනබල් පොට ෆැෂන් එකට හඳන්න එහම ගර්ල් කෙනෙක් දිය ඇයි සමාජය වපරහිම් බලන්නේ ඒක ඇත්තටම අපි අපි කිවොත් කාන්තාවක් කාන්තාව අපි කොටු කරනවනි එයාට තියන ඕනේ කාන්තා ලාලිත්‍යයක් එයා ඉන්න ඕනේ මේ විදිහට එයා අඳින්න ඕනේ ඇඟ වහර එහෙම නැත්නම් සාරි අඳින්න ඕනේ පොඩක් බඩ පිවුනත් සාරියෙන්දත් පොඩ්ඩක් මේ ඉන හරිය මේ අපේ එම් පේනවා ඒකම නැද ඒකමක් නෑ හැබැයි අපි ක්‍රොප් ඒ සංස්කෘතියනේ ඒ අපි සංස්කෘතිය සංස්කෘතියෙන් එන දුමත් අපි හැබැයි ක්‍රොප් ටොප් එකක් වගේ ඇඳලා ගියොත් අන්න කැතයි එහෙම නැත්නම් බස් එකේදී අත උස්සනකොට බඩ පොඩක් පිවුනොත් ඒක කැතයි එතකොට අර සාරි ඇඳලා ඉන්න එක්කිනාම බලනවා ඇයි එහෙමක වෙන්නේ කියලා ඉතින් අර ඒ සාරි ඇඳලා යන අයට කරදර වෙන්නේ නැද්ද බස් වල යද්දී වෙනව ඇති හැබැයි සමහරක් විදිහට ඒගොල්ලෝ කියන්න අකමැති දැන් මම වර්ක්ෂොප් කරන්න අකමැති ඇති මම වැඩමුළු කරද්දී කියලා දිනෝ මේ මහත්්‍යෝ සාරි නෙමේ මාගලක් ඇඳගෙන ගියත් කරදර සිද්ධ වෙනවා කියලා ඉතින් නේද ඔව් ඉතින් මේ ඔයාට තියෙන අත්දැකීම අනුව ඔයා ටැටූ ගහද්දී නැත්නම් පියර්සින්ද පියර්සින් ඒවා කරද්දී මම ඒ ඔයා එහෙම අහලා තියෙනවද මිනිස්සු කියලා තියෙනවද අයියෝ මෙහෙම ඇත්තටම කියනවා හැම තිස්සේම අහනවා මොකද්ද ඔය ගෑනු ළමෙක් විදිහට ඉන්නකෝ ඇඟ වහගෙන අඳින්න ඔය ටැටූස් ගහන්නේ ඇයි මොකද්ද ඔය චිත්‍ර පොතක් වගේ ඇයි ඇඟ හිලි කරගන්නේ කියලා හැමෝම කියනවා ඒගොල්ලෝ හිතන්නේ කිදැ ඇති ඒගොල්ලන්ගේ ඇඟේ තමයි ටැටූ එක ගහලා තියෙන්නේ කියලා වගේ ඔයාගේ ඇඟ ගැන ඇයි ඒගොල්ලෝ එහෙම අහන්නේ කියන්නේ ඒක මිනිස්සුන්ට ප්‍රශ්නයක් දිනවනේ අනිත් අයගේ ඇඟ ගැන මම හිතන්නේ ඒගොල්ල දකින්න කැමති සමාජයේ දකින්න කැමති කාන්තා රූපයක් තියෙනවනේ. ඒ රූපෙන් එහාට යන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. ඇයි ඔයා එහෙම කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? වාට ඉන්න පුළුවන් මේ විදිහට. ඒ ප්‍රශ්න කරන්නේ ගෑනු කට්ටියද පිරිමි කට්ටියද සම්භාවිතාවක් විදිහට බැලුවොත් එහෙම. මං හරියට බැලුවොත් සම්භාවිතාවක් විදිහට ගෑනු අයත් ඒක කරනවා. මං හිතන්නේ ඒක මෙහෙමයි. ඒගොල්ලන්ට ඒක කරන්න ශක්තියක් නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒක කරන්න කැමති එක උවමනාවක් නැහැ. ෆැෂන් කියන්නේ. ඉතින් මං සම්භාවිතාවක් විදිහට බැලුවොත් ගෑනු අයගෙන් තියෙන පොඩක් අකමැත්ත එහෙම තියෙනවා. ඒකම පිරිමි අයගෙනුත් තියෙනවා. සමහරක් අය කැමැත්ති. කැමැත්තෙන් අහනවා ඒක. සමහරක් අය අකමැති නිසා අහනවා මොකද්ද ඔය වෙලා තියෙන්නේ? සාමාන්‍ය විදිහට ඉන්නකෝ මොකද්ද ඔය අනවශ්‍ය ආකර්ෂණය? එහෙම කියනවා. අදයන් සමහරක් වෙලාවට කලිසම් ඇඳලා කෝට් ඇඳලා ටැටු එක පේනකොට මොකද්ද ඔය වෙලා තියෙන්නේ? එහෙමත් අහනවා. හරි ඒක මං හිතන්නේ තමන්ගේ තියෙන බලාපොරොත්තු කොට්ටාසයක ඒ බලාපොරොත්තු වලට නැති ආකාරයට යමක මොනහරි කරද්දි කියන ඔන්න සමාජ කෑවා සංස්කෘතිය කෑවා නේ එතකොට ඔයා කියන ෆැෂන් කිරීම ඒක පෞද්ගලික දෙයක් ඒක ඇත්තටම පෞද්ගලික දෙයක් තමන් හිතනවා නම් තමන්ට ගැළපෙනවයි කියලා තමන්ට ඒක අපි කියන්නේ ඒ කියන්නේ ඒ ඇඳුමට තමන් ගැළපෙනව නම් අනිත් අයට ඒක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ ඔව් අද කාලේ ඔව් විවිධ ෆැෂන් කරනවා මං හිතනවා ඒක යම් තාක් දුරට ලස්සන වෙන්නත් ඕනේ ඒක ඇඟ වැහිනවයි කියන එක අපි කියමුකෝ ඒක තියෙන්නත් ඕනේ ඉතින් හැබැයි මං එකම දේ දන්නේ ඇඟ වැහුණාද ඇරුණාද කියන එකට වඩා අර තමන් කොච්චර දකින්නවද නේද මේ රෙස්පෙක්ට් කියන එකනේ දැන් කරමු කීයක් තියෙනවා 1 2 3 4 5 වදන රාජස්ථානේ මම රාජස්ථානේ කාලයක කැම්පස් එකේ වැඩ කරද්දි මේ එහෙ කාන්තාවෝ මේ නහයට මෙතනට දාගෙන ඉන්නේ මේ කරඹු ඒවා මේවා කරඹුනේ මේ නහයට දාන කරඹු මෙතෙන්ද කරම ගොඩක් දැන් මෙතන ඒක සංස්කෘතිය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ ඒක දැන් මෙහෙමයි ඉන්දියාව වගේ රටකට ගියොත් එහෙම මේක සංස්කෘතියත් එක්කලා එන්නේ ඒ කරඹ දැම්මේ නැත්තම් තමයි ප්‍රශ්නේ නේ ඔව් ඒක සාමාන්‍යයි දැන් ලංකාව වගේ රටකට ඇවිල්ලා අපි කරඹ ගොඩක් දාලා ටැටු එකක් ගැහුවොත් එහෙම අන්න ඒක පොඩක් අසාමාන්‍යයි එහෙම නැත්තම් අර නිකන් නරක විදිහට බලනවා දැන් ඒගොල්ලෝ ලේබල් ගහලානේ තියෙන ටැටු එකක් ගැහුවොත් ආ මෙයා මෙහෙම තමයි නිකන් ඇඟ ඇරෙන ඇඳුමක් ඇඳොත් ආ මෙයා මෙහෙමම තමයි ඒ ටැටු ගහලා නිකන් පොඩක් ෆැෂනබල් විදියට පොඩක් පොඩි මේකප් එකක් දාලා එහෙම යද්දි සමහර දැන් මම අහලා තියෙනවා මේ පිරිමි ළමයි එහෙම කියනවා අන්න මචං මේ බඩක් යනවා අර එහෙම බඩුවක් යනවා ඒ එවැනි නරක වචන වලින් විවේචනය කරනවා එතකොට එහෙම නොදා යන ගැල් ළමෙක් හරි කවුරු හරි දිහා බලන ආකාර වෙන ඒක මට තේරෙන්නේ නැහැ මොකක්ද ඒකට ඇති වෙලා තියෙන හේතු කියලා මම ඉතින් සමාජ විද්‍යාඥයෙක් නෙමෙයි ඒකට එහෙම කියන්නේ
එනම් වා කියන්න අවසාන වශයෙන් තමන්ට අයිතියත්වෙන තමන්ගේ ඇඟ පිළිබඳ තමන්ගේ සිතුම් පැතුම් පිළිබඳ අන්නයට බාධාකාරි නොවන අයුරින් තියෙනවනම් ඒක ඇත්තටම ඒක ප්‍රකාශ කිරීමක් තමන් කැමති දෙයක් ප්‍රකාශ කිරීමත් තමා ඒ ටැටූ හරි පියර්සිං හරි අඳින විදිියෙන් හරි කරන්නේ අපි ඒ ප්‍රකාශ කිරීම ඒක ධනික අනුගෑන්ගේ කියල ගන්න තමන් ගැගෙන ගාගෙන ඉන්න නේද හරි එනගෙති ටැටු සහ පියර්සිං ඒ හැම ෆැෂන් එකම්ම කරන නොකරන හැමෝටම ගරුත්තයෙන් සලකන්න එච්චර අපට කියන්න අද අපි කතා කර සත්‍ය භාෂිත් එක් ඇති සත්‍ය බොහොම ලස්සනයි කාලකට පස්සේ පාරෙන් මේ අපි ආයතනකට ඇදි හම්බුනේ හදිසි හදි හදිසි තම මේ ඉන්ටර්වියු එක කරන්න ඉතින් සත්‍ය තැන්කූ බොහොම ස්තුතියි ඉන්ටර්වියු එකට අවට ඉන්ටර්වියු එකේ කතා කරන්න හදපු මාතෘකාව අපි විසින් අපි අත්‍තර වෙනස් කරා මම ඒකට ස්තුති දන් දෙනවා සත්‍ය මගේ ආකල්පත් එය සම්බන්ධ වෙනස් කිරීම සම්බන්ධයෙන් අපි මම හිතන්නේ අපි සමහරට හිර වෙලා ඉන්න එහෙනම් අපි අද කතා කරේ ගරුත්වය ගැන Voices of Humans channel එකේ අපි මේ වගේ මිනිස් පිළිබඳ ඔවුන්ගේ විවිධ මොනවාද කියන්නේ සමාජ කටයුතු පිළිබඳ සහ සමාජයේ වෙන සමාජ ප්‍රශ්න පිළිබඳ අපි කතා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. සත්‍ය භාෂිය අද හම්බුනේ. එන නැවත ස්තුතියි සත්‍ය. අපි නැවත හම්බෙමු වෙන. Hello friends, thanks for watching my videos. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඉල්ලා සිටිනවා බොහොම ආදරේ. මොකද මේක සමාජ ප්‍රගමනයේ උදෙසා තමයි අපේ YouTube channel එකේ ඔක්කොම videos හැදෙන්නේ. ඔයගොල්ලන්ට සමාජ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න මේක අවකාශය තියෙනවා. comment කරන්න, share කරන්න, යාළුවොත් එක්ක බෙදා හදා ගන්න මේක හොඳම අඩිතාලමක් කරගන්න පුළුවන්.